ආයුබෝවන් recording.lk YouTube නාලිකාවෙතින් අද අපි ඔබට ගෙනෙන්නේ ඔබේ කේන්දරයේ තිබ්බ යෝග නිසා ඔබට බලපාපු ආකාරයක්. එහෙනම් ඔබ ඔබගේ කේන්දරයේ තියෙන යෝග ගැනත් යම් කිසි විදිහකින් අවධානයක් යොමු කරන්නට ඕනි. ඉතින් මේ යෝග හැම විටම හැම කෙනාටම එකම ආකාරයට බලපාන්නේ නැහැ. මේ යෝගවල බලය බිඳෙන ක්‍රම තියෙනවා, යෝගවල බලය අඩු වෙන ක්‍රම තියෙනවා. ඉතින් මේවා ගැනත් හොඳ අවබෝධයකින් යුතුව තමයි යෝග පිළිබඳව කතා බහ කරන්නට ඕනි. හැබැයි අද අපි කතා කරන්නට යන්නේ තවරමක් වෙනස් යෝග ටිකක්. ඔබ අහලා ඇති බලන්න අහලා තියෙනවද කියලා මේ නම් ටික. ශක්ති යෝගය, දණ්ඩ යෝගය, කූට යෝගය, වාප යෝගය. ඉතින් මෙන්න මේ යෝග ටික ගැන තමයි අපි විශේෂයෙන් අද කතා බහ කරන්නට යන්නේ. ඉතින් මේ වාගේ යෙදීම පිළිබඳව නිවැරදිතාවයේ පිළිබඳ විශේෂයෙන් බලන්න ඔබගේ භාව කේන්දරයට අනුව. දැන් ඔබගේ අතේ තියෙන ඔය සාමාන්‍ය කේන්දරයේ අනුව නම් ඒක බලන්නට තරමක් අමාරු. ඔය දල කේන්දරයට අනුව, භාව කේන්දරයට අනුව තමයි නිවැරදිව යෝගවල පිහිටීම බලන්නට වෙන්නේ. පිහිටීමම වැරදි නම් එහෙම යෝගය දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ විශේෂයෙන්ම භාව කේන්දරය පිළිබඳව අවබෝධයක් ඇති ජ්‍යොතිර්වේදියෙකු හමු වෙලා ඒ කටයුතු කර ගැනීම වඩාත් යහපත් වෙනවා. ඔය දල කේන්දරෙන් කේන්දරේ පරීක්ෂා කරනට වැඩිය. එහෙනම් අපි ශක්ති යෝගය ගැන ඔන්න කතා කරන්න යන්නේ. පළවෙනිම 7, 8, 9, 10 කියන ස්ථානවල දැන් 7 වෙනි ඉඳලා 7 වෙනි, 8 වෙනි, 9 වෙනි, 10 වෙනි කේන්දරේ. ඔබ දන්නවනේ 7 වෙනි කියලා ගණන් කරන්නේ මේ 7 වෙනි රාශිය කියලා මුලින් ගණන් කරද්දි. එතකොට 7, 8, 9, 10 මෙන්න මේ කියන රාශීන් වල පිළිවෙලින් මේ භාව 4ේම හැබැයි ඉන්න ඕනි. මේ භාව 4ේම සියලුම ග්‍රහයන් පිහිටලා තියෙනවා. මේ 7, 8, 9, 10 කියන භාව 4ේ සියලුම ග්‍රහයන් ටික පිහිටලා තියෙනවා. නම් මොකද්ද සිද්ධ වෙන්නේ? මෙන්න මේකේ ඵලය තමයි ආත්ම ශක්තිය, ආත්ම අභිමානය, උනන්දුව, ඒත් එක්කම උත්සාහය, නැතිභාවය, අල්පායුෂ, ධනහීනතාවය, ඔන්න ඕවාගේ තියෙන දුර්වලතාවයන් සහිත පුද්ගලයෙකු ඇති කිරීම තමයි මේ යෝගයෙන් සිද්ධ කරන්නේ. මේකට අපි කියනවා ශක්ති යෝගය කියලා. ඉතින් ඒ නිසා ආත්ම අභිමානයේ හීන වෙච්ච, ආත්ම ශක්තිය නැති වෙච්ච, උනන්දුව නැති වෙච්ච, උත්සාහය නැති වෙච්ච, අල්ප ආයුෂයක් තියෙන, ඒත් එක්කම ධන හීන අයකු බිහි කරන්න ඔන්න උදව් වෙන යෝගයක් තමයි ශක්ති යෝගය කියලා කියන්නේ. එහෙනම් අපි කතා කරමු දණ්ඩ යෝගය මොනවාද වෙන්නේ කියලා. ඒකෙදි සිද්ධ වෙන්නේ කේන්දරයේ 10 වෙනි භාවය, 11 වෙනි භාවය, 12 වෙනි භාවය පළමු වෙන්නේ. ඒ කියන්නේ ලග්න භාවය 10, 11, 12 සහ ලග්න භාවය. මෙන්න මේ වගේ මේ භාව හතරේ 10 වෙනි ඉඳලා පිළිවෙලින් සියලුම ග්‍රහය ටික ඔන්න ඒ භාව හතරට සෙට් වෙනවා. එතකොට ඒ කියන්නේ ඒ භාව හතරට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔන්න ඒ එවිට තමයි මේ යෝගය දෙන්නේ. මේකෙදි මොකද සිද්ධ කරන්නේ? විවාහයේ හෙවත් යුග ජීවිතයේ සැපත, දරු සැපත බොහෝ දුරට සීමා කරන තත්වයකයි ඔන්න තියෙන්නේ. ශීන කරන යෝගයක්, ඒ වාගේ තියෙන ශක්තියින් අටුම කරලා දාන යෝගයක් බවට පත් වෙනවා. පෞලේ අයගේ වෙන්වීම, අනුන් යටතේ වැඩ කිරීම, මෙන්න මේවට හේතු නිර්මාණය කරන යෝගයක් තමයි ඔන්න දණ්ඩ යෝගය කියලා කියන්නේ. ඉතින් ඒ දණ්ඩ යෝගයේ තියෙන බලපෑමෙන් ඔන්න ඒ වගේ දේවල් ඔබට සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙන ඔබේ කේන්දරයේ දණ්ඩ යෝගයේ ක්‍රියාත්මකයි නම්. ඊළඟට අපි කතා කරන්නේ කූට යෝගය කියන එක. බලමු කූට යෝගය කොහොමද ඔබේ කේන්දරයට බලපෑම ඇති කරන්නේ. ඔන්න 4, 5, 6, 7, 8, 9, 10 කියන භාවස්ථානවල, ඒ කියන්නේ 4 ඉඳන් 10 දක්වා තියෙන ස්ථානවල මේ සප්තර් ග්‍රහයන් ටික යෙදීම නිසා තමයි කූට යෝගය ඇති වෙන්නේ. බලමු කූට යෝගය කොහොමද ඔබට බලපාන්නේ කියන කාරණේ. කූට යෝගය කූට උපායන්ගේ දක්ෂයෙක් බවට පත් කරනවා. බොරු කියන අයෙකු බවට ඔන්න ඔබව පත් කරනවා. නපුරු සිතුවිලි ඔබට ඇති කරනවා කූට යෝගයේ තිබ්බම. නිතර වනාන්තර උස්කඳු ස්ථානවලට යාමට ඔබට සිද්ධ වෙන තත්ත්වකුයි කූට යෝග හිමියෙකුට ඇති කරන ඵලයන්. ඊළඟට අපි කතා කරන්නේ වාප යෝගයේ ගැන. වාප යෝගයේ තියෙන කෙනෙක්ට කොහොමද වෙන්නේ, මොනවාද වෙන්නේ කියන කාරණේ අපි බලමුකෝ. 10, 11, 12, 1, 2, 3, 4 කියන සියලු භාව ස්ථානවල මේ සප්තකහයන් තැන්පත් වීම නිසා තමයි වාප යෝගය යෙදෙන්නේ. ඉතින් අහංකාරේ, වංචාකාරේ, ලැජ්ජා බිය නැති දුදනෙක් ඇති කරන්නට තමයි ඔන්න වාප යෝගය ඔබට උදව් කරන්නේ. එහෙනම් එවැනි පුද්ගලයන් බිහි කරන්නට මේ වාප යෝගය කියන එක
වැඩි බලපෑමක් කරන යෝගයක් බවට පත් වෙනවා. ඉතින් මම ඔබට සඳහන් කර පරිදිම ඔන්න යෝගයන්ගේ බලයේ බිඳෙන ක්‍රම තියෙනවා, යෝගයන්ගේ බලයේ ක්‍රියාත්මක නැති වෙන ක්‍රම තියෙනවා. ඒත් එක්කම භාව කේන්දරේ නැතුව මේ යෝග බලන්නට යාමත් අසාර්ථක වෙන තැන් තියෙනවා. ඔබගේ දල කේන්දරේ පමණක් නම් අතේ තියෙන්නේ. ඉතින් ඒවා සම්බන්ධයෙන් විශේෂිත අවධානයක් යොමු කරලා තමයි මේ යෝගයන්ගේ ක්‍රියාත්මක වීම හඳුනා ගන්නට ඕනි. ඉතින් අද අපි ඔබට කිව්වේ විශේෂ යෝග හතරක ශක්ති යෝගේ, දණ්ඩ යෝගේ, කූට යෝගේ සහ වාප යෝගේ කියන යෝග හතරේ විස්තර තමයි ඔබට අද දිනේදී අපි ඉදිරිපත් කළේ. ඉතින් ඒ වගේ තියෙන යෝගවල තියෙන ඵල විපාක ගැන ඔබට දල අදහසක් ඉදිරිපත් කරේ. ඉතින් ඔබටත් හිතෙනවා ඇති මගේ කේන්දරෙත් මෙහෙම යෝගයන් තිබිලත් දන්නේ මටත් මේ විදිහට මේ බලපෑම ඇති කරලා තියෙන, මටත් ඔය කියන දේවල්මනේ සිද්ධ වෙන්නේ, මං කොහොමද දේවල් කරන්න ගියත් ඉතින් එහෙම වෙන්නට පුළුවන්. මොකද ඒ යෝගයන්ගේ විස්තර කියලා තියෙන්නේ, ඒ යෝගයන්ගේ බලපෑම එහෙම ඇති කරන නිසානේ. ඉතින් එතකොට ඒ යෝගයන් නම් ඔබට තියෙන්නේ ඒ බලපෑම එහෙම ඇති කරන්නටත් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම අර සමහරකට තියෙන ශුභතාවයන් විතරනේ සමහර ජ්‍යොතිර්වේදීන් කියන්නේ. මොකද අශුභතාවයන් කිව්වොත් ඒ කෙනාගේ හිත රිදීමක් ඇතිවේ, හිත පෑරීමක් ඇතිවේ, එහෙම කියන චේතනාවෙන් යුතුව. නමුත් ඉතින් මේ වගේ යෝගයන් බලවත්ව ක්‍රියාත්මක වෙන කෙනෙක් හිටියොත් මොකද්ද කියන්නට තියෙන්නේ? මේකේ තියෙන ඵල විපාකේ කියන්නට වෙනවානේ නේද? ඉතින් ඒ ඵල විපාකේ තමයි අපි ඉදිරිපත් කරේ ඒ යෝගයන් හතරක. ඉතින් ඒ ගැන අවධානය යොමු කරන ඒත් එක්කම ඔබගේ ජන්ම පත්‍රයන් පරීක්ෂා කර ගැනීමේදී ඒ සම්බන්ධව නිවැරදිව ඔබට කියන්නට පුළුවන් තත්ත්වයේ තියෙන දැනුමක් තියෙන පරිචයක් තියෙන අත්දැකීමක් තියෙන එවැනි පුද්ගලයන්ගේ ඇසුර නිරන්තරයෙන් ඔබ ලබා ගන්න. මොකද නිකරුණේ ජන්මපත්‍ර ඔබ පරීක්ෂා කරගෙන අර මං ජන්මපත්‍රය බලාගත්තා, මට මේක කරන්න කිව්වා, අරක කරන්න කිව්වා, මම ඒක කරා මේක කරා, දැන් තාම මට මොකක්වත් නැහැනේ කියන තත්ත්වෙටපත් නොවි හරි දැන් අපි උදාහරණයක් විදිහට හිතුවොත් එහෙම අපි උණ හැදුනම අපේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ගත්තොත් එහෙම මොනවාද ගන්නෙ? පැරසිටමෝල් කියන රසායනය ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපිට මී උණ හැදුනා, ඊට පස්සේ අපිට මොලේ උණ හැදුනා, ඉතින් මේ උණ ප්‍රවේද ඩෙංගු උණ හැදුනා, ඊට පස්සේ වෙනත් හේතුවක් නිසා උණ ගැනුනොත් ඉතින් මේ ඔක්කොටම අර මේ පැරසිටමෝල් කියන රසායනය අරගෙන හරියනවද? නැහැනේ. ඉතින් ඒ වගේ ඕනෑම දෙයකට නිශ්චිතව කරන්නට ඕනේ ප්‍රතිකර්ම ක්‍රමවේදයන් තියෙනවා. එතකොට අදාළ ග්‍රහයන්ට කරන්නට ඕනේ ප්‍රතිකර්ම ක්‍රමවේදයන් තියෙනවා. ඒ ග්‍රහයන්ගේ ස්වභාවය අනුව කරන්නට ඕනේ ප්‍රතිකර්ම ක්‍රමවේද වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා සම්බන්ධයෙන් නිශ්චිතව දැන කියාගෙන සහ ඔබට නිවැරදිව ඒ පැහැදිලි කරන්නට හැකි ජ්‍යොතිර්වේදියෙකු හමු වෙන්න ඕනේ. නැත්නම් අර හැම උණම හැදුනම පැරසිටමෝල් බොන්න කිව්වා වගේ වැඩක් තමයි අන්තිමට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නම් බුද්ධිමත් ඔබ තීරණය කරන්න. මොකද ඔබ තමයි තීරණය කරන්නේ, මං තෝරාගන්නේ අහවල් ජ්‍යොතිර්වේදියා මගේ වැඩේට කරගන්න කියලා ඔබ තමයි තීරණය කරන්නේ. ඉතින් ඒකේ චෝදනාව ඔබට මිසක කිසිදු ජ්‍යොතිර්වේදිකට එල්ල කරන්න බෑ. මොකද ඔබ බලෙන් තෝරගෙන කෙනෙක්ට ඒ කෙනාට චෝදනා කරන්න පුළුවන් මට වැරදි නැකතක් දුන්නා, වැරදි විදිහට කියලා දුන්නා, වැරදි දෙයක් කරේ, මට හරි දේ වුණේ නැහැ. චෝදනා කරන්න බෑ. මොකද තේරුවේ ඔබනේ. එහෙනම් ඒ චෝදනාවත් ඔබම බාර ගන්නට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. එහෙනම් අද දිනේදී අපි recording.lk YouTube නාලිකාව වෙතින් ඔබෙන් සමුගෙන යනවා තවත් නැවමු වැඩසටහනකින් ඔබත් සමග හමු වන්නට බලාපොරොත්තු වෙමි. ඔබට ආයුබෝවන්, ආයුෂ බොහෝ වේවා.